අයිබෝවන් කියල පිළිගන්නව සිරුම් දෙනාම සර්සව ඩියුකේෂන් YouTube චැනල් එකට අපි අද කියාදින්නේ යන්නේ 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ පෙරහුරු පරීක්ෂණේ මාර්ගගත එනම් ඔන්ලයින් විභාගයේ ආරම්භ කරන පිළිවෙල ගැන. අපි මේ සඳහා වෙබ් බ්‍රවුසර් එකක් තෝරගන්න ඕනි පළමුවෙන්ම. ඒ සඳහා අපිට යොදා ගන්න පුළුවන් Google Chrome, Firefox වැනි වෙබ් බ්‍රවුසර්ස්. මම තෝරගන්නේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක. ඊට පස්සේ අපි ටයිප් කරන්න ඕනි මෙන්න මේ අපි කවුරුත් දන්න විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය doenet.lk කියන වෙබ් ලිපිනය. රයිට් එන්ටර් කරා. විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එක. ඊට පස්සේ අපි යනවා JIT online examination කියන ලින්ක් එක මතට. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි අපිට ලැබෙන්නේ. එතනින් අපි මෙන්න මේ login කියන කොටසෙන් අපිට user name එකක් සහ password එකක් ලබා දීමෙන් login වෙන්න පුළුවන් සහ password එක නොමැති හේයින් අපිට සිදුවෙනවා මේ account එක create කරගන්න. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මාලාව මේ සිංහලෙන් බලා ගන්නත් පුළුවන්, තමිල් වලින් බලා ගන්නත් පුළුවන්, ඉංග්‍රීසි වලින් බලා ගන්නත් පුළුවන්. මෙන්න මේ link වලට ගියාන් පස්සේ වල පුතා සියලු දෙනාට මෙන්න මේ තොරතුරු පත්‍රිකා බලා ගන්න පුළුවන්. මම දැන් මට account එකක් නැති නිසා මම යනවා create new account වගේ form එකක් තමයි අපිට ලැබෙන්නේ. right මෙන්න form එක පුරවලා my new account කියන වචනය ක්ලික් කරා පස්සේ අපිට අලුත් account එකක් හදා ගන්න පුළුවන්. right දැන් අපි මේ form එක පුරවගෙන ඉවරයි. ඔබේ සියුම් තොරතුරු මේක ඇතුළත් කරන්න email ලිපිනය, දුරකථන නාංකය වැනි සියුම් දෑ මේක ඇතුළත් කරන්න create my account. right දැන් අපි account එක නිර්මාණය කරගෙන ඉවරයි. අපි දැන් login තීරුවේ username වලට අපේ username එක දෙමු. right password එක right අවශ්‍ය නම් remember username කියලා දාලා login. ඊළඟට course කියන වචනේ click කරා. ඊළඟට enroll me කියන වචනේ ක්ලික් කරා. right අපිට මෙතනින් ගන්න පුළුවන් mock examination 2019 සිංහල මීඩියම්, තමිල් මීඩියම්, ඉංග්‍රීසි මීඩියම්. මම ගන්නේ සිංහල මීඩියම්. right මෙතනින් attempt quiz now කියලා බටන් එකක් තියෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ අපිට exam එකට login වෙන්න පුළුවන්. ඒතකොට මතක තියාන්න ඕනේ සියලුම දුවල පුතාලා විභාගයේ පටන් ගැනීමට පැය භාගකට පෙර විභාග ශාලාවේ අසුන්ගෙන තියෙන්න ඕනි. ඊට පස්සේ විභාගාංකයේ නමින් folder එකක් සාදා ගන්න ඕනි. මේ folder සාදාගන්නේ තමාගේ විභාගාංකයේ නමින් කරන සියලුම වැඩ Word, Excel, PowerPoint ආදී අපි ප්‍රශ්න වලට පිළිතුරු සේව් කරන්න ඕනි මෙන්න මේ සකස් කරගන්නා ලද folder එක තුල. එතකොට අපි මම ගන්නවා දැන් attempt quiz now කියන වචනේ start atom. start atom click කරාට පස්සේ අපේ විභාගය ආරම්භ වෙනවා. අපිට ලැබුණ ප්‍රශ්න පත්‍රය මෙන්න මේ හරියින් දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන වේලාව අපිට ලැබෙනවා පැය 3යි විනාඩි 10යි කාලයක්. ඒ වේලාව මෙතනින් අඩු වෙලා යනවා. එතකොට පළවෙනි ප්‍රශ්නය කැමති පිළිතුරු සපේලා next කරන්න තියෙන්නේ. ඊට පස්සේ කැමති ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන් දෙවෙනි එක, තුන්වෙනි එක, ඕනනම් ඒවා අමාරු නම් මැදකින් ප්‍රශ්නයක් තෝරගෙන කරන්න පුළුවන්. තෝරගත්ත 17 වෙනි ප්‍රශ්නය 17 වෙනි ප්‍රශ්නයේ පිළිතුර එක නම් එක තෝරලා next page ගියාට පස්සේ අපිට මෙන්න මෙතන පැහැදිලිව දක්වන ලැබෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සැපයූ බව. ඊට පස්සේ next කරගෙන ඉස්සරහට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්න 40ටම පිළිතුරු සපයන්න ඕනි. ඊට පස්සේ අපිට ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍රය ලැබෙනවා 41 42 43 44 ආදී ලෙස 47 දක්වා ප්‍රශ්න තියෙනවා. ආවශ්න 44ටම පිළිතුරු සැපීමෙන් අනතුරුව finish attempt now කියලා ක්ලික් කරාට පස්සේ අපිට ලැබෙනවා submit all and finish. submit all and finish ක්ලික් කරාට පස්සේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීමේ හැකියාවක් නැහැ. එතකොට අපිට ප්‍රශ්න පත්‍රය
submit all and finish click කරාට පස්සෙ අපිට පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. එතකොට පුතේදුවේ ඔබේ විභාගයේ වැඩ අවසන් වෙනවා. එතකොට ඔබට ශාලාධිපති උපදේශ දෙයි අවශ්‍ය ක්‍රියාකාරම් සිදු කරන්න කියලා. එතකොට ඔබේ විභාගය අවසන් වෙනවා.